gacchami. Tutiyam hi dhammam saranam gacchami. Tutiyam hi sangham saranam gacchami. Tatiyam hi buddham saranam gacchami. Tatiyam hi dhammam saranam gacchami. Tatiyam hi sangham saranam gacchami. Panati pata viramani sikkha padam samadhiyami. Adinnadana viramani sikkha padam samadhiyami. Kamesu micchachara viramani sikkha padam samadhiyami. Musavada viramani sikkha padam samadhiyami. Suramira madhyapama dattana viramani sikkha padam samadhiyami. Sami ketahui bahasa nawan Arlo sepatu Sita Daising Mahatmiyata CP Wickramarath Mahatmage Birinda Ketumiyata Arlo kuwasen pimpe tanumodan karannata Mataka Vastra Sangha Satu Kirime Katiyutta Viharasthane Siddha Karannata Balapurottu Wen. Corona Sadita Miya Paralawa Giya Nisawen Etumiya Wenuwen Pankula Katiyutu E ස්ථානයේ සිද්ධ කරන්නට නොහැකි වුණා. ඔබ ඉති ඉතාමත් ලෙන්ගතුව කල්යාණ මිත්‍රත්වයෙන් මේ උතුම් වූ ආගමික වතාවත් සිද්ධ කරන්නට මේ ආකාරයෙන් කටයුතු සම්පාදනය කරගත්තේ. මේ පවතින මහා ව්‍යසනකාරී තත්ත්වයේ හේතුවෙන් අපි කාටවත් ආගමික වතාවක් වුවත් පෙර සිද්ධ කළ ආකාරයට සිද්ධ කරන්නට පුළුවන් පරිසරයක් නැහැ. Namun bauti wahede tapi yutukaman kienwa miyengi naati sifat kerala eertan para lokuasi pimpin tangumudang kerandete mekati itu miyakari hosideng kerala eertan di bawah kami jiwite sufat kerala denete pimpin tangumudang kirim api yutukaman e yutukamai naati warung hediete ober mi sangidani keregati miyamas tawedi sampat Wickramarathna putenuan pawitra Wickramarathna duniye. එවගේම දෙවියනි වික්‍රමරත්න දුවනිය එවගේම මේ සෑම සියලු දෙනාම බෑනාවරුන් ලීලිවරුන් මුණුපුරු මිනිපිරියන් සියලු දෙනාටම මේ අවස්ථාවට සම්බන්ධ වෙන හැකියාවක් නොඋනා. ඒත් උපවා මේ අවස්ථාවේදී නිරෝධායනෙත් ලක් වෙමින් කාලය ගත කරන්නේ ආදරණීය මෞතුමිය වෙනුවෙන් මේ අවසන් ආගමික වතාවක් සිද්ධ කරන්නට ඒත්තන්ටත් පුළුවන් කමක් නැහැ. විහාරස්ථානයකට ගිහිල්ලාවත් මේ කටයුතු මේ විදිහට සිද්ධ කරන්නට ඒත්තන්ටත් සුදුසු පසුබිමක් මේ මොහොතේ නොමැති නිසාවෙන් ඔබත් සමග තියෙන කල්යාණ මිත්‍රත්වයේ මත මේ ආකාරයේ මේ ආගමික වතාවක් සිද්ධ කරන්නට ඔබව සිහිපත් කළා. එතකොට ඔබ මේ සිද්ධ කරන්නේ උතුම් වූ කල්යාණ මිත්‍ර ධර්මතාවය. පින්නතුනි මියගිය ඥාතීන් අපිට අතින් අතකට යමක් දීලා කිසිදු ආකාරයේ සංග්‍රහයක් කරන්නට පුළුවන් කමක් නැහැ. කරන්න පුළුවන් එකම දේ තමයි මේ විදිහේ අපි පින් ගොඩනගාගෙන අපි මේ ගොඩනගා ගන්න පුණ්‍ය සමුදායේ යැත්තන්ට පරලෝක වශයෙන් අනුමෝදන් කිරීම පමණමයි සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් දැන් මේ අවස්ථාවේදී ගම්තර මහා සංඝරත්නය මුල් කරගෙන ඔබ විසින් මේ සූදානම් කළා වූ දැහැත් ගිලම්පස මතක වස්ත්‍රාදිය සංඝ සතු කොට පූජා කරමින් ඒ ලබා ගන්න පුණ්‍ය ශක්තිය පරලෝක සැපත් වූ සීතා ජයසිංහ මාතාවට අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙමි. එහෙනම් දැන් ඔබ විසින් බැහැමෙන් සෙමින් මේ පිළිල කරගත්තා වූ දැහැත් ගිලම්පස මතක වස්ත්‍රාදිය අෂ්ඨාර්ය පුද්ගල ගරුතර මහා සංඝරත්නයට සංඝ සතු කොට පූජා කරමින් පූජාම වේවා වර්ෂ
පරලෝසපත්වන්න තේදුන සීතා ජයසිංහ මාතාවට අනුමෝදන් වේවා. එතුමියගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. සංසාරගත වරදක් නිසා වූ දුකක නම් දුකින් අත් මිදේවා. සටතක නම් සටත වඩා වර්ධනය කරගනිත්වා. කෙලවර උත්තම මහා නිමං සුවේම සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන මේ වාක්‍යය කියලා මතක වස්ත්‍රයේ සංඝ සතු කොට පූජා කරන්න. ඉමානි මතක වත්තානි බික්කු සංඝස්ස දේම ඉමානි මතක වත්තානි බික්කු සංඝස්ස දේම ඉමානි මතක වත්තානි බික්කු සංඝස්ස දේම දැන් ගෙනලා පූජා කරා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජිත්වා නිරුජ්ජන්ති තේ සංූප සමුසුකෝ. අනිච්චාවත ජායති මීයති ච පුනං පුනං සීව තිකං හරಂತಿ. නුවරඑළිය ගාමිණී විද්‍යාලයේ ධර්මාචාර්ය ගෞරවනීය ශාස්ත්‍රපති පණ්ඩිත අපේ කුඩා ඉදිරියේ ධම්මිස්සර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, පිනගොලේ විමල කිත්ති හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සංවේගදායී වාසනාවන්ත පින්වතුනි, ඊටමත් ශ්‍රේෂ්ඨ පින්කමක් ඔබ සිද්ධ කළේ. තම ආදරණීය මෞතුමිය නොඋනත් ඔබේ කල්යාණ මිත්‍ර ධර්මතාවයේ පෙරදරි කරගෙන ඒ සම්පත් මහත්මා පවිත්‍රා මහත්මිය දිල්මිණි මහත්මිය ඒ බෑනාවරු ලේලිවරු මුණුපුරු මිනිපිරියන් හැමදෙනාටම මේ අවස්ථාවේ කරන්ට බැරි ආගමික වතාවතක් ආගමික වත් පිළිවෙත් ඔබ විසින් සංවිධානය කරගෙන අවසන් ගමන් ගිය වයස අවුරුදු 79ක් ආයු වරඳා පරලෝසපත් වූ සීතා ජයසිංහ මාතාවට විහාරස්ථානයේ තවුදින් මේ ආකාරයෙන් මතක වස්ත්‍රයේ සංඝ සතු කොට පූජා කොට දැහැත් ගිලම් ප්‍රසාදයේ මහා සංඝරත්නයට පූජා කරමින් ඒ චාරිත්‍ර ධර්මයන් සිද්ධ කරන්නට යෙදුණා. මියගිය ඥාතීන්ට සංසාර ගමන සුවපත් කරන්නට හේතු පාදක වෙන්නේ පුණ්‍ය ශක්තියමයි. එනිසා මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම සුජීවත්ව වාසය කර නැත්තන්ගේ යුතුයකමක්. සංසාර ගමන තුළ පින්වතුනි මරණය කියලා කියන්නේ එක කාරණාවක් විතරයි. නැවතත් අපි උත්පත විපත කියනවා නැවත නැවත සිද්ධ වෙන කාරණාවන්මයි. භාග්‍යවතුන් වහන්සේ ඉතාමත් ලස්සනට අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා මේ උත්තර පිළිතුරු දහම තුළ. මේ සංසාර ගමන තුළ අපි නොකරන දෙයක් නෑ. නැවත නැවත නොකරන කිසිවක් මේ ලෝකේ නෑ. අපි හැමදේම නැවත නැවත කරන දේවල්ම උදෑසන නැගිටිනේවා රාත්‍රියේ නිින්දට යන්නේවා ආහාර ගන්නේවා ගමන් බිමන් යන්නේවා අපි කිසි කෙනෙක්ට කියන්න පුළුවන් කමක් නැහැ මම මේ දේ නම් ආයෙ කරන්නේ නැහැ මම මේක එකපාරයි කළේ නෑ පින්වතුන් සමහර වෙලාවට ජීවිතය අපි කියනවා මේක මම එකවතාවයි කරලා තියෙන්නේ කියලා ඒ මේ භවයේ විතරයි සංසාර ගමන තුල ඒ වගේ දේවල් අපි කොච්චර කරලා තියෙනවද එහෙම බලනකොට පින්වතුනි සංසාර ගමන තුල අපිට කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ මම මේ දේ කරලා තියෙන එක පාරයි කියලා. හැම දෙයක්ම පින්නතුනි නැවත 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 කරන කියන දේවල්මයි. ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා මේ දෛනික ජීවිතය තුළ කරන කියන දේවල්. අනබොන වියන පිහන අතුබතු ගන්න ගමන් බිමන් යන මේ හැම දෙයක්ම නැවත නැවත කරනවා. ඒ විදිහට බලනකොට පින්නතුනි මේ සංසාර ගමන තුළ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඉපදීම කියන කාරණයක් ඒ විදිහමයි. ඉපදීම කියන කාරණේ නැවත නැවත සිද්ධ වෙනවා. පුනම් පුනම් ජායති සංසාර ගමන තුල නැවත නැවතත් ඉපදෙනවා.
Sita Jayasingha මාතාව නැවතුතුයි හරි දැන් උත්පත්ති ලැබලා ඉන්නවා. එතකොට එතුමිය මේ පහේ මරණයටපත් වුණා. නැවතත් සංසාර ගමන තුල මරණයටපත් වෙනවා. මම දැන් මරණයටපත් වුණොත් ඒක මගේ පළවෙනි මරණේවත් අවසාන මරණේවත් නෙමෙයි. මේ සංසාරයේ කෙලවර කරන තාක්කල් නිවන් දකින්න තාක්කල් පින්වතුනි නැවත ඉපදීම නැවත මරණය කියන කර්ම කාරණා සිද්ධ වෙනවා. ඒ විදිහට බලනකොට සීතා ජයසිංහ මාතාව මේ භව ගමනින් මේ භවෙන් මරණය නැමෙත ධර්මතාවයෙන් කෙලවර වුණත් නැවත සංසාරී ඉපදিলা. මොකද එතුමිය නිවන් දැකලා නැහැ. අපි කවුරුත් තාම නිවන් දැකලා නැහැ. නිවන් දක්නා ජාති දක්වාම මේ සංසාර ගමන තුල නැවත ඉපදීම් වලට නැවත මරණය කියන ධර්මතාවලට පත් වෙනවා. මරණයට පත් වෙන වාරයක් වාරයක් පාසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සීවතිකං කරන්ති අපේ දේහය අරගෙන සෝන් කරා නැවත නැවත ගෙනියනවා ආදාහණය කරනවා නැවත නැවත භූම දාණය කරනවා මේ සංසාරයේ මේ තරමට අපි පින්නතුනි භූම දාණය වෙලා තිනවා ආදාහණය වෙලා තිනවා ඒක කෙලවරක් නෑ එහෙනම් මේ සසර දුකෙන් අත මිදෙන්නටමයි අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නිර්වාණ සුවය අවබෝධ කරගන්නටමයි අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැත්තම් මහා දුකෝණක් අරපින්නාගෙන යන සසර ගමන කුරුමක් කාර්යය ඉතින් මේ විදිහට බලනකොට මේ සංසාරයේ සැපයක් කියලා කාටවත් දකින්නට පුළුවන් කමක් නැහැ. ඉපදීම තුල ගොඩනැගෙන දුක සහ මේ සංසාර ගමන තුල ව්‍යාධි දුක්, මරණ දුක්, ඒ වගේම කැමති දේවල් නොලැබීමේ දුක්, ප්‍රියයන්ගෙන් ඈත්වීමේ දුක්, අප්‍රියයන් එක්ක ගැටෙන දුක්, මේ වගේ මහා දුක් ගොඩක් හරපින්නාගෙන යන ගමනක් මේ සංසාරයේ කියලා කියන්නේ. එහෙනම් ඒ සසර දුකෙන් අත මිදීමමයි ඔබ අප කාගේ බලාපොරොත්තු විය යුතු වන්නේ. ප්‍රාර්ථනා විය යුතු වන්නේ දේ විදිහට බලනකොට ඔබ අප සෑම සියලු දෙනාම ඊටමත් කල්යාණ මිත්‍රත්වයෙන් මේ උතුම් වූ ආගමික වතාවත් සිද්ධ කළා. ගරුතර මහා සංඝරත්නය මුල් කරගෙන ඔබ විසින් පිළිල කරගත්තා වූ මේ දහත් ගිලම්පස මතක වස්ත්‍ර ආදී සංඝ සතු කොට පූජා කරලා උත්තම දානමය පින්කමක් මේ අවස්ථාවේදී සිද්ධ කරගත්තේ. පංචශීලයේ සමාදන් වීම තුළින් ඔබ හැම දෙනාම සීලමය පුණ්‍ය ශක්තිය ජීවිතයේ ගොඩනගා ගත්තේ. අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා ධර්මයන් ශ්‍රවණය කිරීම තුළින් භාවනාමය පින්කමයි සිද්ධ කරගත්තේ. ඉතින් මේ විදිහට දාන සීල භාවනා කියන උතුම් වූ ත්‍රිවිධ පින්කම් සිද්ධ කරගත්තා. බෞද්ධයෙක් හැටියට, මිනිසෙක් හැටියට මේ ලෝකේ සිද්ධ කරගත යුතු උතුම් වූ පින්කම් තුනක් හැටියටයි ත්‍රිවිධ පින්කම් වන දාන සීල භාවනා දහමේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුන්නා. මේ පින්කම් තුනම ඔබ විසින් මේ මොහොතේ සම්පූර්ණ කරගත්තා. අපි මේ රැස් කරගත්තා වූ සකල විද පුණ්‍ය ශක්තිය වයස අවුරුදු 79ක් ආයු විඳිනේ කොට අභවක් ප්‍රාප්ත වන්නට ලැබුණ සීතා ජයසිංහ මෑණියන්ට, නැන්දම්මට, ඥාතිවරියට, ආච්චිඅම්මට, සීතා ජයසිංහ මාතාවට මේ පින්පෙත් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. එතුමියගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. සසර දුකෙන් අත මිදෙත්වා. උත්තම මා මහා නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් සම්පෝච්චය අතට අරගෙන ඉදම්මේ ඥාතීන් ගාථාවකෙන් ඉදම්මේ ඥාතීනම් යථාවාරි වහා කෝරා පරිපූරෙන්ති සාගරං ඒව මේවෙයිතෝ දින්නම් පේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටන් යථානින්නම් පවද්දති ඒව මේවෙයිතෝ දින්නම් පේතානං උපකප්පති පත්තිතං දුයිකං සප්ප මේව සමිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්පා මනි ජෝතිරසෝ යථා ඉච්චිතං පත්තිතං දුයිකං සමිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්පා මනි ජෝතිරසෝ යථා ඉච්චිතං පත්තිතං දුයිකං කිප්ප මේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා පන්න රසී යථා හිස්ව තිබුණු භාජනයේ පැන් වලින් ඉදිරියේ පැතිරී ගියා හා සමානව මිය පරලව ගිය සීතා ජයසිංහ මාතාවට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සසරගත වරදක් නිසා හෝ දුකක නම් දුකින් අත මිදේවා. සැපත ගණන් සැපත වඩා වර්ධනය කරගෙන මේ කෙලවර සසර දුකින් අත මිදී උත්තර නිර්වාණ අවබෝධයම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරමු. අපි හැම දිනාටමත් මේ උදාරතර පුණ්‍ය සමුදායන්ගේ ආනුභාවයේ කරණ කොටගෙන ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ඇති උත්තම මා මහා නිර්වාණ අවබෝධයේ පිණසම මේ පුණ්‍ය සමුදායන් හේතු වී පවතිවා කිනුතුම් ප්‍රාර්ථනාවන් ඇති කරගමු. හොඳයි එහා පොඩක් ඉවත් කරපන්.